Anggam perkila kiu hama deng sampadayan ganana waktu ino guru kula ganana waktu ino ain kritikal sampaday guru kula ham guru kula kim venus bawa penung karna hiti bina angga adine karate iting matra mesil pele bene ape mage guru tumia geng guru tumia ge paule ena satan shil pe akwi dihete ada memetak pena kota anggam perkina satan krame videsheng pemini satan krame ටිකක් අභිභවයමින් ප්‍රචලිත වීමක් දකින්න ලැබෙනවා. ඒකේ එක් හේතුවක් තමයි මම හිතන්නේ මේ චිත්‍රපටය, ඒ වගේම ටෙලි නාට්‍ය, මේ හැම කලාකෘතියකටම මෙවැනි චරිතයක් අන්තර්ග්‍රහණය කිරීමට කලාකරුවන් මේ පෙළඹිලා සිටිනවා. ඒ නිසා මෙහි විශේෂ වැදගත්කමක් දැන් සමාජයට ඇසෙලා තියෙනවා. ඔව් දැන් අංගම් සටන් ගැන කතා බහ කරනකොට අංගම් පොර සටන් මම හිතනවා ගොඩක් අතීතයක් තියෙන සටන් ක්‍රමයක්. දැන් මේ සටන් ක්‍රමය මෑතකදී බොහොම ප්‍රචලිත වෙන්න පටන් ගත්තා. ඒ වගේම තමයි මේ සටන් ක්‍රමය දැන් ඔබ කිව්වා ගුරුකුලෙන් ගුරුකුලට වෙනස් වෙනවා කියලා. ඒ සටන් ක්‍රමද වෙනස් වෙන්නේ? එහෙම නැත්නම් ඒ ගුරුකුලේ ඉන්න ආචාර්යවරුන් කරන සටන් විවිධ වූ සටන් ක්‍රමද තියෙන්නේ? සමස්තයක් ගත්තාම මේ එක ආකාරයකට ගමන් කළාට එහි දැන් ප්‍රදේශයෙන් ප්‍රදේශයට එහි තිබෙන දේශගුණික සහ කාලගුණික ඊගාට භූ විෂමතා ලක්ෂණ අනුව හැම සංස්කෘතිකම යම් යම් අංග වෙනස් වීමකට ලක් වෙනවා. එතකොට මේ ශිල්ප ක්‍රමයේ මේ සංකල්පය ඒ විදිහටම බලපානවා. රිටිගල කියලා කියන්නේ මහ විශාල කන්දක්. මේ රිටිගල කන්දේ තමයි සටන් පුහුණු සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ. එතකොට අනෙක් ගුරුකුලවල ඌරාලින්ද ඒ වගේම ඊළංගම් මඩු වගේ දේවල් භාවිතා වෙනවා. නමුත් මේ රිටිගල සම්ප්‍රදායේ මේ ඌරාලින්ද ඊළංගම් මඩු වගේ අංග භාවිතා වෙන්නේ නැහැ. මොකද කැලේ මැද කරන සටන. කැලේ මේ වනයේම තමයි පාවිච්චි කරන්නේ මේ සියලුම සටන් පුහුණු වීම වලට. එතන මේ අපේ රියද්මන සරත් වීරසේකර මහතා ඒ සියල්ල අධ්‍යයනය කරලා තමයි මේ චිත්‍රපටයට අපි තෝරගත්තේ. ඔව්.